ஐவான் வணக்கம், அஸ்ஸலாமு அலைக்கும். மம தானிஷ் அலி அறகலை கிரியாக்காரி. ஜனாதிபதி வர்ணய செப்டம்பர் 21 පැවැත්වෙනවා. අපි අරගල කරුවන් හැටියට මේ වෙනකොටත් අපි දන්නවා අරගලයේ හිටපු 90%, ඒ කියන්නේ මේ ගෝල්ෆේස් අරගලයේ හිටපු 90% බහුතරයක්ම සහය දක්වන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට. අපි ඒ කාටද මේ වෙලාවේ සහය දක්වන්නේ කියන්න කලින් අපි ඇයි සහය දක්වන්නේ මේ පුද්ගලයාට කියන එක තමයි අපි මේ වෙලාවේ පළවෙනිම ප්‍රකාශ කරන්න ඕනේ. එදා මැයි 9 අපි හැමෝම දන්නවා අරගල බිමට පහර දෙන්න මහින්ද රාජපක්ෂගේ මැර කණ්ඩායම ආපු වෙලාවේ ඇත්තටම අරගල බිම ගිනි තියලා ගිනිබත් කරලා අද අපේ ජීවතුන් අතර නැති සනත් නිශාන්ත එක්ක එකතු වෙලා, ඒ කියන්නේ දේශබන්දු තෙන්නකෝන් මෙයාලා එකතු වෙලා තමයි මේ ගේම් එක ගැහුවේ. හැබැයි ඒකේ තව දෙයක් තියෙනවා මේ වෙනකන් කවුරුත් නොකියපු. එදා සජිත් ප්‍රේමදාස මහත්මයාට ගලෙන් ප්‍රහාරයක් එල්ල කරන්න, ඒ කියන්නේ ගලෙන් ගැහුවේ කවුද? ගලෙන් ගහන්නේ උරතල් කරන්න නෙමෙයිනේ, ගලෙන් ගහන්නේ මොකටද? මරන්න තමයි. එතකොට එදා මරන්න ප්ලෑන් කරලා ගැහුවේ කවුද? ජගත් මනුවරණ. මම කියන්නේ දානිෂ් අලි. හරිද? ජගත් මනුවරණ ඔයා පුළුවන් නම් ගිහිල්ලා CID එකේ පැමිණිලක් දානවා නම් කොහේ හරි දානවා නම් කියන්නේ ඔයයි ගැහුවේ. ඒක අපි හැමෝම දන්නවා, මාධ්‍ය වලින් දැක්ක ජගත් මනුවරණ පාර දුන්නේ. මේක ජවිපෙන් කෙලින්ම කරපු කුමන්ත්‍රණයක්. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස එද්දී සජිත් ප්‍රේමදාසට ගහලා මරලා ඊට පස්සේ මේ කතාව ගෙනියන්න මේක ඇවිල්ලා අරගලෙන් අපේ ප්‍රචණ්ඩත්වය යාලට වපුරන්න ලේසිනේ. එතනින් තමයි ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ. එතනින් තමයි ওই ගේවල් ගිනි තියෙන හැමදේම පටන් ගත්තේ. එදා සජිත් ප්‍රේමදාසව මරලා තිබ්බනම් අද අපිට ආණ්ඩුවක් නැහැ, රටක් නැහැ, පාර්ලිමේන්තුවක් නැහැ. ඒ කියන්නේ ඒ තත්ත්වයට ගියා. අය කතා දෙකක් නැහැ. මොකද ඊට පස්සේ ලැජ්ජ නැතුව මේ ලාල්කාන්ත ළඟදි කියනවා අපි පාර්ලිමේන්තුව අල්ලන්න ගියා කියලා. පාර්ලිමේන්තු නඩුවේ පාර්ලිමේන්තුවට සම්බන්ධ වුණේ පුද්ගලයෝ දෙන්නෙක් තුන් දෙනෙක්. අපි දන්න ප්‍රසිද්ධ චරිත කවුද? පැතුම් කර්නල් ලාල්කාන්ත, සුනිල් හඳුන් හෙට්ටි. එතකොට මේ වෙනකොට පැතුම් කර්නල් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ ඉන්නවා. ලාල්කාන්තලා එතකොට සුනිල් හඳුන් හෙට්ටිලා ඇවිල්ලා ඉන්නේ NPP එකේ. එතකොට මේක රනිල්ගේ කොන්ට්‍රැක්ට් එක. කවුද කරේ? NPP එකයි රනිල්ගේ ගෝලබාලයෝ එකතු වෙලා කරපු කොන්ට්‍රැක්ට් එකක්. ඉතින් අපිට කියන්න තියෙන එක දෙයයි, අරගලේ අපි කරේ හදවතින් රටේ පුරවැසියන්, අපි එතනට ආවේ නිර්පාක්ෂික ස්වාධීන පුරවැසියන් හැටියට. ජවිපේ ඉතිහාසය අපි දන්න, අපි අහපු අපේ අම්මලා තාත්තලා කියපු ඒ තස්ත්‍රවාදී කණ්ඩායම, තස්ත්‍රවාදී අන්තවාදී කණ්ඩායම, එදා ඒ තස්ත්‍රවාදී වැඩකටයුත්ත තමයි පටන් ගත්තේ. එදා සජිත් ප්‍රේමදාසව මරලා තිබ්බනම් ඒක බැරි වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හිටපු ගාඩ් එකත් එක්ක මොනවත් කරගන්න බැරි වුණා. හැබැයි මරලා තිබ්බනම් අද රටේ තත්ත්වය වෙනස්. ඇත්තටම ජවිපේට ඕන වෙලා තිබ්බේ ඒක. එදා සජිත් ප්‍රේමදාස මහතාට ඒ සිද්ධිය වුණාට පස්සේ අරගල බිමට සෙනග නැති වුණා. හරි, කොළඹ අවට, මැද කොළඹ අවට හිටපු සෙනග ආවේ නැහැ. මාධ්‍යයකට දන්නවා, මාධ්‍ය දන්නවා, ඔයාලා දන්නවා, ආවරණය කරපු මාධ්‍ය දන්නවා. ඊට පස්සේ අපි ආයේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු සියලුම විපක්ෂය අඬ ගහලා රමදා හෝටල් එකේ අපි ඒ කියන්නේ සංවාදයක් පවත්වලා අපි සුහද හමුවක් තියලා මේ අපිට සහය දක්වන්න කියලා. ඒ කියන්නේ අපි සර්වපාක්ෂික හමුවක් අරගල කරුවන් සහ සර්වපාක්ෂික හමුවක් තියලා අපි කිව්වා සහය දක්වන්න කියලා. ඊට පස්සේ තමයි ජූලි 9 මිනිස්සු අරගලයට ආවේ. ඇත්තටම හිසක් නැති අරගලයක්, නායකයෙක් නැති අරගලයක් කියලා කියපු අනුර කුමාරලා දැන් අරගලේ කරේ තියන් දුවනවා. දැන් ජගත් මනුවරණලා කියනවා අපි අරගල කරා, මෙහෙම කරා කියලා. ජගත් මනුවරණට කියන්න තියෙන්නේ, මම මේ ජගත් මනුවරණට කියන්න තියෙන්නේ, මේ වෙනකොට ඔය සිද්ධිය සම්බන්ධව මම දන්නවා ඔයාලා හිරේ ඉද්දි, සජිත් ප්‍රේමදාස මහත්මයා ඔයාලා හිරේ ඉද්දි ඇවිල්ලා බැලුවා. ඔයා රැට්ටල් අහිරු වීරසේකරලා ඔක්කොම ධම්මික මුණසිංහලා හිරේ ඉද්දි ඇවිල්ලා බැලුවා. ඒ කියන්නේ මැයි 9 පස්සේ. එතකොට ඔයා පැනපැන කතා කරලා කිව්වලු, මට මේක රැට්ට කිව්වේ, ගහන්න අනිවාර්යෙන් මාධ්‍යෙන් රැට්ට කිව්වේ. හරි, ඔයා පැනපැන කියනවලු ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයා ගාවට, අනේ සර් මම නෙමෙයි එදා ගැහුවේ කියලා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස කිව්වලු, නෑ නෑ මම දැක්ක ඔයා තමයි ගැහුවේ කියලා. හැබැයි මේ වෙනකන් කිසිම පැමිණිල්ලක් CID එකේ පොලිසිය සජිත් ප්‍රේමදාස දැම්මේ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒ අරගලයට එක්ක එතුමා හිටපු ඒ බැඳීම හින්දා. එදා එතුමා තමයි අරගලයට ඇත්තටම හදවතින් උදව් කරපු එකම පුද්ගලයා. ජවිපේ බැලුවේ මේකේ වාසිය කඩාගන්න තාමත් උත්සාහ කරනවා. අද අන්තිම දවස්, ඒ කියන්නේ සතියක් තියෙද්දි දානිෂ් අලි ඇවිල්ලා මේක කතා කරන්න මූලික හේතුව වෙන්නේ මේ ජවිපේ. මේ වෙනකොට අරන් යන මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල, මොකද අපිට පේනවා අර ජවිපේ හිටපු, ඒ කියන්නේ ජවිපේ මොකක්ද අර එයාලගේ තිබ්බේ මොන සමුළුවද? නෑ නෑ, විශ්‍රා ජවිපේ තිබ්බ විශ්‍රාමික
යුදහමුදාව හිටපුයි රණවිරුවන්ගේ සමුළුවක් තිබ්බ එක්කෙනෙක් වීඩියෝ එකක් දාලා කියනවා මේ අලි පොහොට්ටු ගෑස් සිලින්ඩර් ඔක්කොම එන්න නමල ගහන්නද මොකද්ද කියලා. දැන් ඔතනින්ම තර්ජනය කිරීමක්නේ සිද්ධ කරන්නේ. අපිට ආරංචි වෙලා තියෙන ගිනි තියපු මේ දේවල් කොහේකොයි ෆැක්ටරිස් ගිනි තිබ්බද, ගෙවල් ගිනි තිබ්බද, අපේ තාත්තලා කියනවා මේ බෙලි කපලා කණුවල ගහලා ගියපු කට්ටිය ඔය ජවිපේ කියන්නේ. අපිට කියන්න තියෙන්නේ අනුර කුමාර මම ඔයාට චැලෙන්ජ් කරනවා එන්න මාත් එක්ක අරගලය සහ ජවිපේ පිළිබඳව අපි කතා කරමු. මොකද ඔයාලා කරේ මිනිමැරුමක්. ඔයාලා තමයි ලංකාවේ පළවෙනිම තස්ත්‍රවාදී හඳුන්වලා දුන්නේ. ලංකාවේ මිනිස්සු තස්ත්‍රවාදී කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා දුන්නේ ඔයාලා. දැන් මහලකෝට එදා සජිත් ප්‍රේමදාසවත් මරන්න උත්සාහ කරලා දැන් මහලකෝට කතා කරනවා අපි තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න කියලා. නෑ, එයාලා ප්‍රජාතන්ත්‍රවාදී නෑ. හරිද? අරගලේ හිටපු බහුතරයක් දැන් මේ වෙනකොට සජිත් ප්‍රේමදාසත් එක්ක ඉන්නේ. ඉතින් අපි කියනවා මේ සටන සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක විනාශයක් වෙනවා. ලාල්කාන්ත ළඟදී කියනවා ආණ්ඩුව කියන්නේම මර්ධනකාරී වැඩපිළිවෙලක්. ආණ්ඩුව කියන්නේ මර්ධන ක්‍රියාත්මක කරන්න ඉන්නේ කියලා. ඒ කියන්නේ ආවා කියන්නේ පුතේ කාටවත් සොරි, ඔක්කොටම සොරි. හරි, ආය පාරක් ඇවිල්ලා ඔයාලට අර පෝලින් යුගයක් සහ මිනි මැරුම් යුගයක් බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. දැන් ඔබතුමාලා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කිව්වට දැන් සමහරක් අය සහාය දෙනවයි කියලා කිව්වට අරගල කරුවන් ඔබතුමාලා අරගල කරුවන් හැටියට ඍජුවම ප්‍රකාශ කරේ නැහනේ කාටද සහාය දෙන්නේ කියලා. නෑ නෑ, අපි ඍජුවම සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක හිට ගන්නවා මේ වෙලාවේ. මොකද හේතුව සජිත් ප්‍රේමදාස මහත්ම තමයි අරගලයට හදවතින්ම උදව් කරපු එකම පුද්ගලයා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ අරගලෙන් බෙනිෆිට් ගන්න හැදුවා. එතකොට අනුර කුමාරලා අරගලේ විකුණන් කෑවා. සජිත් ප්‍රේමදාසව මරන්න ගියා. අපි මා වඩගහයි දැන් අදින් පස්සේ CID එකට. මම කියනවා මම දැකපු විදිහට ඇත්තටම සජිත් ප්‍රේමදාස ඒ වෙලාවේ ගලෙන් ගහන්නේ හොරතල් කරන්නේ නෙමෙයිනේ, මරන්න තමයි ගහන්නේ. ගහපු හැදිය හැමෝම දැක්කනේ ගාඩ් එක හිටියේ නැත්නම් අනිවාර්යෙන් ඒ වෙලාවේ මැරෙනවා. ඒක එයා මැරුවා නම් එහෙම අද රට ගිනි අරගෙන අද මෙහෙම බංග්ලාදේශයට වඩා අන්ත තත්වයකට ගිහිල්ලා. ඒක ප්‍රචණ්ඩත්වයේ වැපිරුවේ අරගලයට ප්‍රචණ්ඩත්වයේ වැපිරුවේ ඒක පටන් ගත්තේ සජිත් ප්‍රේ විපක්ෂ නායක කෙනෙක්ට ගහලා මරන්න තැත් කරලා. ඒක කරාට පස්සේ නිකම්ම රට පුරාම මිනිස්සු ඇවිස්සනවා. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඔබතුමාලා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහතා හමු වුණාද? හමු වෙලා සාකච්ඡා කරා? ඔව්, අපි හැමෝත් එක්කම අදත් හම් වෙනවා. අපි හැමෝත් එක්කම සාකච්ඡා කරා අරගලෙන් පස්සේ. ඔය කියන වාමවාදී, අන්තවාදී, තස්ත්‍රවාදී කණ්ඩායම වෙන NPP එකත් එක්කත් අපි ඕනතරම් සාකච්ඡා කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහලත් ඕනතරම් කතා කරලා මටත් කතා කරලා තියෙනවා එන්න කියලා. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි අරගලයක් කරේ මේ රටේ ක්‍රම වෙනසක්. එතකොට සජිත් ප්‍රේමදාස හුස්ම ඒත් එක්කම සක්වල කියන වැඩපිළිවෙළවල දෙකේදීම ලංකාවේ මිනිස්සුන්ට පෙන්වුවා විපක්ෂයක ක්‍රමය කොහොමද වෙනස් කරන්න කියලා. ඉතින් ඒ ස්ටාර්ටප් එකක්. මොකද ලංකාවගේ රටක ඔය වගේ දෙයක් වෙන එක ලොකු දෙයක්. ඉතින් අපි හදවතින්ම සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක හිට ගන්නවා. සජිත් ප්‍රේමදාස තමයි සැප්තැම්බර් 22 වෙනිදා මේ රටේ ජනාධිපති. ඒක අනිවාර්යයි.